आदरें पिलगाना अदत ओगलाम अपे मैजिकल मिरर यूट्यूब चैनल देखते इतिंग अदत ओगलो ते कथा करने हितागन इन्ने ओगलो अपे यहाँ पर तवात वधगत प्रश्न की प्याग गया ना इतिंग अपे में देंगे इन्ने फॉल सीजन ने क्या ने इतिंग में दासल फॉल सीजन ने गड़ गस कोलन हरिमा लस्सन आई इतिंग में सीरियस तरी विंदना गामा अपे इस तरह टेंग इस तरह कथा कराना मनोवाद बनने ओगलो अपे यहाँ पर प्रश्न में मनोवाद उत्तर किया ඉතින් ඩග්ලන්ඩ් පෙන්නවා වගේ ෆෝල් සීසන් එකට පස්සේ අපේ ඊළඟට එන්නේ වින්ටර් සීසන් එක. ඉතින් වින්ටර් සීසන් එකට මීට වඩා පරිසරය ගොඩක් වෙනස්. ඒ වගේම සුදු හිමෙන් වැහිලා මම එහෙම ඉමැජින් කරනවා. නමුත් මම මීට කලින් වින්ටර් සීසන් එකට කැනඩාවේ ඉඳලා නැහැ. මේ මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක තමයි ඉදිරි මාස කිහිපෙදී එන්න තියෙන්නේ. ඉතින් ගොඩ දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි වින්ට් එකට කැනඩාව කොයි වගේද? වින්ට් එකට කැනඩාවේ ඉන්න පුළුවන්ද? මේ උෂ්ණත්වය මේ ටෙම්පරචර් එක දරා ගන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒ පිළිබඳව මගේ හස්බන්ඩ් එක්ස්පීරියන්ස් තියෙනවා. ඉතින් එයා ඔයගලන්ට පොඩි විස්තරයක් කරයි කොහොමද වින්ට් එකේදී අපි ඉන්න ඕනේ මොනවද කරන්න ඕන දේවල් කීපයක්. මෙහෙ වින්ට් එක ගත්තොත් ඉතින් ගොඩක් අය අහන එක තමයි මේ හීතල දරා ගන්න පුළුවන්ද? ඊට පස්සේ एलिए वेड करें मेक एतर शीतल रटाक मेह विंटेट मिनस गुड़ाकमा इंडे एलिए वेड करना जगट दागने टेमपर जगट हर इधर जगट तीन मे उतरा मे जगट दागन वेड करना सामलाट टेमपर चेक माइनस 25 35 40 तेन वेलावल तीन वालू ममण आप आप विंटे के माइनस 30 तमा उपरी मगिए एक मम लंका हाउस ऑफ फैशन ने जगट का एक अरगिन आवा ही टम तर थर्मोस में अरगिन आवा एवं हाउस ऑफ फैशन ने एवं करगिन तमा ममण थिंग हिटिए मेह गोडक विंटे गट ही तो लटक गेवा हेमदाम हेमतीसम हीटी तीन एवगेमता शॉपिंग मॉल वोल्ट गिया ग्रोसरी शॉप वोल्ट गिया अभी वेड करने तनगट गिया अतुले हीटी तीन ई थिंक एक लोक इश्यू का अनी पारे अनकोट वाहन वाल गिया वाहन थीटी दागने तमायानी बस गिया बस थीटी तीन प्रश्न कैंडाव जब आगे लेसद अर खाली वीडियो क्यूवेम अर लंका खराब जब आगे बल हेम बलापुर पारट पस आट एक्सपीरियंस हम आगटम के मेरटे बिल पुला पस आट पुलवा मेरटे मुनहरि आगे एक्सपीरियंस पत्ते जब आगन इट खाली जब करना अनिवार्य ओण कट खंड बलगन एन के ध्यान थिंग मेह अनिवार्य जब्बागन पुलवा हे बै थिंग मसक मारक दिखाया हस्बैंड मसक मारक गया मट मस मटक मसक मारक गया जब खागन थिंग अनिवार्य जब तीन जब नोविन्स मेह टवल टोरंटो वाल अपिधनवा टोरंटो पिल मत अपिधनवा थिंग अनिवार्य जब तीन विशेष टोरंटो वाल मे लंका कम्यूनिटी गुडाक इन निशा यह गुडाक लंका चांसेस किचन हेल्पिंग जॉब तीन इट अंतर रिटायरमेंट होम वाले गुडाक जॉब तीन रिटायरमेंट होम वाले तो मैं गुडाक मापे मेदास गुडाक जॉब तीन इट अंतर लोग आप लंका फूड सिटी वगे मैं तीन फ्रेशको वॉलमार्ट लॉब्लॉस वगे गुडाक लोग
ග්‍රොසරිස් ඒවත් තියෙනවා ගොඩක් ජොබ් ඔප්චුනිටීස් දාලා. තව එතකොට වෙයාහවුස් මේ තියෙනවා වෙයාහවුස් වල වෙයාහවුස් ජොබ් තියෙනවා. දැන් මේ දවස්වල අපි දකින එකක් තමයි Amazon එකට වෙයාහවුස් මේ පර්සන්ස් ලා ගන්නවා. ඉතින් ඒකට මතේ මම අනිතක රේටින්ස් ගොඩක් හොඳයි. ඔව් පැයට ගුණ පැයට 17.50 ඉඳන් 18.50 වගේ වෙනකන් ඒ වගේ අතර රේටින් එකක් තමයි මේ වෙයාහවුස් මේ වර්කර්ස් ලට දෙන්නේ. හැබැයි ඉතින් කට්ටක් පොඩි නෙමෙයි ලොකු කට්ටක්. ඉතින් ඕන කට්ටක් අන්න බලාපොරොත්තු වෙනවා නම් ජොබ් තියෙන හොයාගන්න. සාමාන්‍යයෙන් දවස් සතර දවස් තුනක් වගේ එතන වල ෆ්‍රී එකක් ගන්න පුළුවන් නේ. සතර දවස් හතරක් විතර වැඩ කරලා. ඔව් ඒක ඩිපෙන්ඩ් ජොබ් එක අනුව ඒක ඩිපෙන්ඩ්. ඉතින් ඕක තමයි මේ ජොබ් වල සිටුේෂන් එක. කිසිම බයක් වෙන්න එපා. ජොබ් තියෙනවා. අර ඕන කට්ටක් ගන්න බලාගෙන මුලින්ම එන්න. ඒ මොන ජොබ් වල හොයාගැනීමේ ප්‍රශ්නක් නැහැ. प्रश्न प्रश्न मे ओंटारियो प्रोविंस के पी आर गण ऑस्ट्रेलिया वाले पी आर गण वगे अभी धनवत्ना අපි දන්න විදිහට නම් එහෙම අර ඕස්ට්‍රේලියාව සම්බන්ධ වෙන අපි දන්නේ නැහැ නමුත් අපි අහලා තියෙන දේවල් වලින් ඕස්ට්‍රේලියාව වල PR එක ගන්න ටිකක් අමාරු වෙන අපි හැමෝම එක අහලා තියෙනවා නමුත් මේ PR එක ගන්න ප්‍රශ්නයක් නැහැ Tamanට අදාළ සුදුසුකම් ටික සපුරලා තියෙනවනම් මේ PR එක ගන්න එහෙම ලොකු අමාරුවක් නැහැ අර අදාළ process එකට අපි ඉතින් හැඩ ගහන ඕන ටිකක් කල් යනවා ඒ වගේම PR එක ගන්න කැනඩාවේ මෙහෙම Ontario කියලා අර province එකක් විදිහට නෙමෙයි මුළු කැනඩාවේම මෙහෙම ප්‍රශ්නයක් නැහැ අපි දන්න විදිහට නේ ඔව් ඒ කියන්නේ මේකයිලා PR ගන්න මෙහෙ integration issue කරන්නේ point system එකනේ. ඉතින් අපි හරියට comprehensive ranking system එකේ අය අදාළ scheme එකේට අනුව අපි මේ score කරොත් එහෙම මම හිතන්නේ PR ගන්නෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි තාම PR වලට apply කරලා නැහැ. ඒනට අහලා පහලා අපි දන්න කට්ටියගේ experience එක මේ අපි කියන්නේ එහෙම लंका චුට්ටක් ගේනියන හොඳට දැන් මම පැසෙන්ජර් ඉතින් මට අපිට මේක ගැන රීසන්ට් එක්ස්පීරියන්ස් එකක් ඔයගලත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් මොකද මම මගේ G1 ලයිසන් එක ගත්තා දැන් සති 3ක් විතර ඇති ඉතින් මේ ප්‍රොසෙස් එක ගැන ඔයගලන්ට චූටි විස්තරයක් කියන්න මේ වීඩියෝ එකෙන් ඉක්මනට ඉස්සරහම කියන්නම් මේ ලයිසන් එක ගන්නවා නම් මොනවද පිළිවෙලවල් කියලා හස්බන්ඩ් ඔයගලන්ට චුට්ටක් විස්තර කරයි ඔව් මෙහෙ ඇවිල්ලා තියෙන්නේ ග්‍රැජුවේෂන් ලයිසන්ස් සිස්ටම් එකක් අපි මුලින්ම G1 එක කරන්න ඕනේ ඊට පස්සේ G2 එක කරන්න ඕනේ ඊට පස්සේ තමයි G ලයිසන් එක ගන්න ඕනේ අපේ ලංකාවේ ලයිට් වෙහිකල් ලයිසන් එක වගේ. ඉතින් මේකේ G1 එක කියන්නේ නොලෙජ් ටෙස්ට් එක. G1 එක කරලා එක්ස්පීරියන්ස් නැති කෙනෙක් නම් ලංකාවේ එක්ස්පීරියන්ස් නැති ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් නැති කෙනෙක් නම් G2 එක කරන්න අවුරුද්දක් ඉන්න ඕනේ. හැබැයි ඒක වට අවුරුද්දක් ඉන්න නැතුව මාස 8කින් විතර කරගන්න පුළුවන්. මෙහෙ ලර්නර්ස් වගේ ඩ්‍රයිවිං ස්කූල් එකකට ජොයින් වුණා. ජොයින් වුණොත් ඒක ජොයින් වෙලා ඒක කෝස් එකක් තියෙන කෝස් එක කම්ප්ලීට් කරුත් එම් මාස 8කින් විතර පුළුවන්. ඊට පස්සේ G2 එකට අවුරුද්දක් ඉඳලා ආපහු G ලයිසන් එකට යන්න තවත් අවුරුද්දක් කියලා තමයි සයිට් එකේ වෙබ්සයිට් එකේ තිබ්බේ. ඉතින් දැන් මගේ වයිෆ් ඒ විදිහට අවුරුදු දෙකක් ඉන්න තමා බලාපොරොත්තු වෙන්නේ. G කම්ප්ලීට් කරන්න. එයාට ඉක්මනට මරන් දෙන්නේ නැහැ මම ලයිසන් එක කොහොමත් මට හැමදාම පැසෙන්ජර්ලා ඉන්න වෙන්නේ. ඉතින් ඒ නිසා හැබැයි ඔයා ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක්ස්පීරියන්ස් එක අරගෙන ඒක ඇසෙට් කරගෙන ආවොත් එහෙම මොකද ඒ ලෙටර් එක? ඩ්‍රයිවර්ස් ඇබ්ස්ට්‍රැක් එක. ඒක ඒ කියන්නේ මට ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එකේ එක්ස්පීරියන්ස් තිබ්බ අවුරුදු 5ක් විතර. මෙහි අවුරුදු 2ක් හෝ 2කට වැඩියෙන් තිබ්බනම් ඒක ඇති. ඒක ඒකයි බලපාන්නේ ගොඩක්. අපි එක්ස්පීරියන්ස් එක වෙන රටක කෙනෙක් නම් අවුරුදු 2කට වඩා එක්ස්පීරියන්ස් තියනවා නම් මෙහි ඩ්‍රයිවර් ඇබ්ස්ට්‍රැක් එක අරගෙන આવොත් මෙහි කෙලින්ම G2 කියන අර වේටින් පීරියඩ් ඔක්කොම කැන්සල් කරන්න පුළුවන්. ඔව් ඒතකොට G1 එක G1 නොලෙජ් ටෙස්ට් එක කරලා ඊට පස්සේ G2 එක ස්කිප් කරලා කෙලින්ම G1 එකෙන් පස්සේ කෙලින්ම G ලයිසන් එකටම යන්න පුළුවන්. මම කරේ ඒ විදිහට මම ලංකාවේ තියෙන එක්ස්පීරියන්ස් එක ඇසෙට් කරගෙන ආවා. G1 නොලෙජ් ටෙස්ට් එක කරලා මාසයක් එකහමාරක් ඇතුළත මම G ලයිසන් එකත් ගත්තා.
ඉතින් මට ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි දැන් වයිෆ් ඉන්න ඕනේ මෙහි කැනේඩියන් ලා ඉන්න විදිහටම වේටින් පීරියඩ් එකේ ඉන්න ඕනේ. ඉතින් එයා ජීවන නොලෙජ් ටෙස්ට් එක කරපු හැටි ඔයාලට දැන් කියයි. නොලෙජ් ටෙස්ට් එකට අපි ලොකු පොලිමක් හිටියා. මොකද එදා දවසේ ඉලෙක්ෂන් ඩේ එක දවස් අපි ගියා. අපි අපේ ගෙච්චර මේව කකුන්නේ නැහැ. අපි ගියා. ඉතින් ගොඩක් පොලිමේ ඉඳලා පැය මම හිතන්නේ පැය 4ක් විතර මම පොලිමේ හිටියා. මම හිතර ඔයගලන්ට ඒ ප්‍රශ්න වෙන එකක් නැහැ කියලා. මොකද එදා ස්ටාෆ් එකේ අඩුවීමක් තමයි එතන තිබුණේ. ඉතින් ඊට පස්සේ එතන පොඩි විස්තරයක් යනවා. ඉතින් ටෝක් එකක් දීලා ඒ වගේ. ඊට පස්සේ මගේ ෆොටෝ එකක් ගන්නවා. මගේ ඇස්වල සිටුේෂන් එක බලන කොහොමද හොඳට පේනවද කියලා. එතන මැෂින් එකක් තියෙනවා. තව දෙයක් කියන්න ඕනේ. දැන් අපි ලංකාවේ ලොකු මෙඩිකල් එකක් කරනෝනේ. මෙහි ඒ වගේ ලොකු මෙඩිකල් එකක් කරන්නේ නැහැ. අපි මුලින්ම G1 නොලෙජ් ටෙස්ට් එක ලියන්න යද්දී ඒකේ රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා. ඒ රෙජිස්ට්‍රේෂන් එක වෙලාවේදී අපේ අපිට මොනවා හරි ලෙඩ තියෙනවද කියලා අපේ ෆෝම් එකක් ෆිල් කරනවා. ෆෝම් එක ඇස්සේ ඇස් චෙක් කරනවා. ඒක ඇස් ඇවිල්ලා අපේ ලංකාවේ වගේ දුර පේනවද ළඟ පේනවද එහෙම බලන්නේ නැහැ. අපි ඇස් දෙක මෙහෙම මැෂින් එකකට දාලා ඒකේ රතු ඩොට් එකක් යනවා එහෙට මෙහෙට. ඒ ඩොට් එක මේ තියෙන ලෙෆ්ට් ද රයිට් ද අප් ද ඩවුන් ද කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ආ අංකත් බලනවා. ඔව් තව අංකත් බලනවා. මේ ඒක තමයි මෙහි කරන මෙඩිකල් එක. නොලෙජ් ටෙස්ට් එකේ තියෙන්නේ ප්‍රශ්න 20 22ක් තියෙනවා. එකකින් 16ක්වත් අඩුම හරියන්න ඕනේ. එතකොට පළවෙනි එක මට නම් ආවේ අර මෙහි තියෙනනේ පොයින්ට්ස් කැපෙනවා. අපි මොකක් හරි වැරද්දක් කළාම පොයින්ට්ස් කැපෙනවා. එතකොට හයිවේස් ගැන එතකොට ඔදේවල් කියන්නේ අර නීති කියන්නේ අපි නීති ටික තමයි නීති වලින් තමයි ප්‍රශ්න ආවේ. දෙවෙනි කොටසේ ප්‍රශ්න 20ටමට ආවේ මෙහි තියෙන සයින් බෝඩ්ස් පිළිබඳව. අපි ලංකාවෙත් ඒනවනේ. ඉතින් ඒක සයින් බෝඩ්ස් එක නම් හරිම ලේසි. අර නීති එක ගැන චුට්ටක් පැටලෙනවා සමහරක් ඒවා. මොකද පාරේ අර මොනවාද emergency vehicle ගැන ඔන්න ඔයගේ දේවල් ගැන තමයි ඇහුවේ. ඉතින් ඒකට ෂූට් එකක් වැඩිපුර ලෑස්ති වෙන්න මෙහි ලයිසන් එකේ knowledge test එක කරනකොට. මොකද sign in boards එක නම් ගොඩක්ම ලේසි. ඉතින් ඔහොම තමයි ප්‍රශ්න 20 එකකින් 16 ගානේ හරියන්න ඕනේ. එහෙම වුණාම එවලම මට temporary එක දෙනවා මගේ. ඊට පස්සේ සති 3ක් 4ක් ඇතුළත මගේ driving license card එක එවනවා කියලා කියනවා. ඉතින් මගේ license එක සති 3ක් යනකොට හරියටම ආවා. ඊළඟට අද අපි කතා කරන අන්තිම ප්‍රශ්න තමයි ගොඩක් කට්ටිය අපෙන් අහනවා මේ day care කියන්නේ ගලන්ගේ බබාලත් එක්ක આવොත් day care වල situation එක කොහොමද? දිග waiting list තියනවද කියලා. Waiting list එකක් අපි අපිට බබාල නැහැ නේද? ඉතින් අපි ඒක ගැන දැනුවත් නැහැ තාම. නමුත් අපි මේ කට්ටියකින් අහලා බලුවා අපේ නැන්දලගෙන් එහෙම අහලා බලුවාම ඒගොල්ලෝ කිව්වේ එහෙම ඉස්සර නම් තිබුණලු වේටින් පීරියඩ් කතාවක්. නමුත් දැන් නම් එහෙම නැහැලු. මොකද හැමතැනම ඩේ කෑස් දාලා තියෙන නිසා සල්ලි දීලා ඩේ කෑකකට බබාව දාගන්න පුළුවන්ලු. ළඟින් යනකොට චිත්ත කතා කරන්න අමාරු කියන එක ඇහෙන්නේ. ඉතින් එහෙම වේටින් වේටින් ලිස්ට් කතන්දරේ දැන් නම් නැහැලු. අනිත් එක ගොඩක්ම ඉස්කෝලෙම්ම ගොඩක් වෙලාවට දැන් ඩේ කෑස් පටන් අරගෙනලු තියෙන්නේ. ඉස්සර එක හරි අඩුයිලු. නමුත් දැන් ගොඩක් තියනවලු ළමයිව ඉස්කෝලවල වලට ගෙන්න ගන්නත් අර ආකර්ෂණය වැඩි කරගන්නම් දැන් ඉස්කෝලවල වලින්ම ඩේ කෑස් පටන් අරගෙන තියෙන්නේ කියලා. ඉතින් අපි ගණන් ඒව ගැන නම් කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි ඩේ කෑ ගැන අපිට කියන්න තියෙන්නේ. චූටි දැක්කම අපි දැනුවත් ඒ පිළිබඳව. ඉතින් ඕව තමයි අපේ විස්තර අද අපේ මේ වීඩියෝ එකෙන් අපි ඔයගලට අරගෙන යන්න හිතාගෙන හිටිය. එහෙනම් ඉතින් අදට අපි වීඩියෝ එකෙන් සමගන්න අපි යන ඉස්සරහට. මේක හරිම ලස්සනයි. මේ පාත් එක ගොඩක් ලස්සනයි. ඇවිදින්න පුළුවන් ගොඩක්. එහෙනම් අදට ඔයගලංගෙන් අපි සමගන්න. ඔයගල හැමතෙම සුබ දවසක්. බයි.